මේ ධර්මාණු ශාසනාවට මාර්ට්ෘුකා කරගත්තේ මේ දීර්ග සංසාර ගමනේ නිවන් අවබෝධ කරන්න පින්කරගෙන පාරමී පුරාගෙනයන් අතරතුර පවා යම් හේතුවක් නිසා යම් කිසි අකුසලයක් සමහර අකුසල් කෙනෙක් හිතන්නෑ ඕකයිතිංකිීවටමොකද කියලා වචනෙන් අනුන්ට නින්දාා පහස කරනවා හැබැයි ඒ වචනෙන් කරන සමහර අකුසල විපාක සසරේ තමම් පසුපසේන ආකාරේ තමන් නිවන් දකින්න ගියත් තමන්ට පසු පස ඒවෑ විපාකෙන ආකාරය පිළිබඳ. මේ මහරහත්තන් වහන්සේලාගේ චවිතාපදාන රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ ජීවිතකතා, තේර තේරී ගාතා අධ්‍යනය කරනකොට අපිට දැකගන්න ලැබෙනෝ. ඒ අතර මේ බුද්ධ ශාසනය අපි අහල තියෙන අහල පොරුදු ප්‍රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක් හැටියට අපි අහල තියෙන ප්‍රධාන චරිතයක් තමයි අම්ඹපාලිය. මේ අම්ඹපාලිය ගැන වැඩිපුර අපි යහන්නේ එකක් අම්ඹපාලිය ඕපපාතික ඉපදිච්ච කෙනෙක් හැට සඳහන් වෙන. ඒක හරි මාශාරි මධ්‍යයක් සාමාන්‍යෙන් ඔබ දන්නව මනුස්සලෝක කෙනෙක් ඕපාතිකෝ මිනිස් සූපදිනවාකල අපි අහලනෑ කොහෙවත්. මිනිස් සූපදින මිනිස් මව්කුසක හැබැයි අම්ඹපාලිය පෙර සසරය කරපු ප්‍රාර්ථනයක් මත පෙර සසරය කරපු පුන්නේ ශක්තියක් මත ඕපපාතිකව අඹවනයක පහ විවෙච්ච කෙනෙක් අන්නේ විශේෂ හේතුව නිසා අම්බපාලිය ගැන බුද්ධ සාසනය තුළ ප්‍රකට වන. ඒවි තරක්නෙම අම්පාලිය බොහම ලස්සන දිවයාාගනාවකගේ ලස්වන ශරීරයක් ති විච්ච කෙනෙ. එනිසා ලිච්චවේ රාජ කුමාරොරු අම්ඹපාලියයට පුදුම විදිහට අඹපාලියව තමන්ගේ බිසව කරගන්න නොඒෙක් විදිහයට උත්සහ දැරුව. අවසානේකෙ ප්‍රතිඵාලයක් නිසා. මේ රාජ කමාරුටු නොයෙක් දෙනා හඩුසරුවල් ඇතිකරගන්නෝ තමන්ඟි කරගන්න උස්සාහ කරන. ඒ නිසා ලිච්චවී රාජ කුමාරරුන්ගේ එදා දඹදිව විශාලා මහනුවර. අයිති මේ ලිච්ෂවී රාජ්‍යයේ පොදු වයිශ්‍යා බෞට පත්වනේ විශාල මුදලක් අයකරපු බෝම ලස්සනම කෙනා අම්ඹ පාලිය. මෙන මේ අම්බපාලිය පසුකාලීනෝ පැවිදි වෙලා රහත් වෙන. ප්‍රහත් භික්‍ෂනියක් බවට පත්තෙන්. එතකට මේ ජීවිතයේ තුළ කොච්චර ලස්සන සරීරයක් තිබුණත් ඒවගේම රාජ කුමාරරු ඇසුරු කරා වශ්‍යාවක් හැටියට ජීවිතය ගත කරන්න ඊළඟට ඕපාතිකව අමුතුම විදිහ උපතක් හැටියට මනුස්සලෝකෙ පහල වෙන අවසාන තමන්ගේ අඹවනේ පවා බුද්ධ ප්‍රමක සංඝයාට පූජා කරලා පැවිදි වෙලා තමන් ගුතු මරහත්තයට පත්වෙන. මෙන්න මේ අම්ඹපාලියකි ජීවිත බැඳිච්ච පෙර අතීත සිදුවීන්. ඇයි මෙහෙම ඉපදුනි. මොන අද අම්ඹපාලිය සසරි කරලා තියෙන පිම්පවු්, ඒ කර්මාණ රෝපි අම්ඹපාලියට මොනවිදිී සංසාරිික ජීවිතයක් ද උරුම වුණේ මෙන්න මේ කාරණා ගැන අද අපි මේ ධර්මානු ශාසනවිදී සාකච්ඡා කරනවා. පිහතුනේ මේට කල් පනෝ දෙහෙකට පෙර. පුස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළවඩා. මේ පොස්ස බුදුරජාණන් වහන්සේ පහල වෙලා එදා උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන දීර්ගාවිෂතිබිච්ච කාලයක් මුළු දමදියවු තලේ පුරා වැඩම කරමින් අසංකය ගණන් සත්‍යයන්ට උතුම් අවබෝධ කරගත්ත චතුරාරි සත්‍ය ධර්මිය දේශනා කරමින් මේ සත්වයන්ට නිවන් මග දේශනා කරන්නට ය දුණ එදා ඒ පොස්ස බුදුරජාණන් වහන්සේගේ නැගනිය තමයි අඹපාලිය එදා ඒ කාලේ නැගනිය කොට හිතන්න කල් පනෝ දෙෙකට පෙර මේේ ලෝකෙ පහළුවවෙච්ච බදු කෙනෙක්ගේ නැගනිය වෙලා උපදින්න පෙරස් හසර මොනතරං වාසනාවක් මතුවෙේච චාත්මයක්. ඒ බුදු කෙනෙක්ගේෙ නැගනිය වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගේ බනහලා ඒ පවුලේ බොහෝ පිරිස නිවන්නාවබෝධ කර. හැබැයි එදා ඒ නැගනයට තිබුුණේ නිවන් අවබෝධ කරගන්න අදහසක් නෙමේ. නැගනයට තිබ්බේ හස්සනශරීරයක් ඇතුව උපදින අදහස. දුටු දුටුවන් න්ගේ රෝපේට වසඟ කරගන්න. ලස්සන රූපසෝභාවයක් ලබන අදහස තමයි තිබුණ නිවන්දක් ඉන්න නෙමේ. එදා පොස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට බොහොම සද්ධාවෙන් දානයේ සකස් කරල දම් පිරි නමනු. ධානයේ පෝජා කරලා පුස්ස බුදුරජාණන් වහන් ඉදිරයේ ප්‍රාර්ථනාවක් සිදුකරා ස්වාමේනයේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට අදමං මගේ මතින් මේ පිරිස එකතු කරගෙන බොහොම ප්‍රනීත විදිහට ධානී පෝජා කරා. මේ ධනමී පිනෙන් මට උපූපං ආත්ම භාාවල දිව්‍යංගනාවක් වගේ ලස්සන සරීරයක් පහළ වේවා. ලස්සන රූප සෝභාවයක් පහළ වේවා. දුට දුටුවන්ගේ නෙත් වශී කරන රූපයක් ඇතුව මට උපදින්න ලැබේවා කියෙන ප්‍රාර්ථනාවක් කරා. එදකොට බලන්න බුදුකිනෙක්ගේ නැගනිය වෙලා ඉපදිලා නිවන්ඩකින්න වීරිය වඩන්න පුළුවංකම නිවන්දකින්න උත්සාහ කරන්න පුොළුවන්කම තියෙද්ද. එදා දානයක් දී ලබවා ප්‍රාර්ථනා කර නිව නිෙමේ. ලස්සන රෝපසෝභාවයක් ලැබෙන් පොහවෙලාවට මේ කාන්තාවන් රෝපේයට ඇලුම් කරනු. එනිසා ධර්මී පෙන්නනවා මේ කාන්තාවන්ට කාන්තා ආත්මින් අතමි දෙන්න පවා අපහසුවෙන්නේ උපෝපන් ආත්ම භාවල කාන්තාවක් හැටියටම දිගින්දිකටම උපත්තිය ලබන්න හේතුව ඒ කාන්තාව කාන්තා සරීරයට කාන්තා ඇඟ පසගවලට ඇලුම් කරනු. ඔබ වැඩිපුරුම් බලන්න සාමාන්‍යෙන් ගෙදරක් ගත්තත් වැඩිපුරම කණන්නාඩියළඟ ඉන්නේ පිරිමි අනෙමේ. කාන්තාව. පොටි කාලීදං පුංචි දරුවන්ගේදං පාසැල්ලයන් වයසේ ගැනු දරුවන්ගේ දං පිරිමි දරුවන්ට වඩා වැඩිපුරම කොන්ඩ මෝස්තර නිය පොත්තටද ඇහිබැම්ඹටද ඊළඟට නොයෙ කාලේපනවර්ගමේ හැම දෙයක් මේ එක්ක වැඩිපුරම රූපේට ඇලුම් කරනු. ඒ නිසා එදා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේෙන් නැගනී වෙලා ඉපලත්. ඒ ජීවිතේ නිවන්දකින්න උසහ කරන්නේ නැතුව ප්‍රාර්ථනාකරා සසරී උපූපං ආත්භාවල තමන්ට බොහොම ලස්සන රූප සෝභාවයක් ලැබේවා කියිය. ඒ පිනෙෙන් දෙවුලොව මනුලොව ඉපදි ඉපදි කල්ප ගනන් බොහොම ලස්සන දිවියාංගනාවක් වගේ ශරීරයක් ඇතුව ඉපදනා. බොහෝ සැපසම්පත් ඇති පෞල්ලොල ඉපදුනා. දිවියලෝක ඉපදුනත් ඒ සියලු දෙවිවරු දිවාංගනා අතර මේ දි්‍යාංගනාවගේ රූප සෝභාවී බැබලන්න පටන්ගත්. මේ විදිහට සැපසම්පත් විඳමින් ඇවිල්ලා මීට කල්ප අනුව එහෙකට පෙර. එදා අනුව දෙෙකටෙ තමයි පුස්ස බුදහාමුදුරු පහ වෙලා ඔය පින්කම කළ ප්‍රාර්ථනාව කරන්න. ඊළඟට මීට කල්ප අනූහෙකට කලින් විපස්සී කියලා බුදු කෙනෙක් පහලවි. විපස්ස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ කල්ප හැටක් බුද්ධ ෂූණ්‍යයයට. ඊට පස්සේ සිකී වෙස්ස වූ කෙළ බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකෙ පහළ වෙනවා. අන්නේ සිකී බුදුහාමුන්තුරුවන්ගේ කාලේ එකඇන මීට කල්ප තිස්සෙහෙකට පෙර පහළවෙච්ච සිකී බුදුරජාණන් වහන්සගේ කාලේ මේ කෙනා දෙව්ලවින් මනුලොව ඇවිල්ලා එදා ඒ ශහාාසනය තුළ පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම සිල් ගුණදහ මාරක්ෂාකරගෙන සිල්වත්ත ජීවිතය ගතකරපු භික්‍ෂුණනි. එදකට බලන්න දිවිය ෝකෙන් මනුලවට ඇවිල්ල සිකී බුදුරජාණන් වහන්සගේ කාලි පැවිදි වෙලා භික්‍ෂූනියක් හැතියට ආරාමයක සිල්ගුණදහම් පුරමින් කටයිතු කර. එහෙම කටයිතු කරනකොට චෛත්‍යයක් තියනවා. බොහොම ලස්සන චෛත්‍ය මලුවක් තියෙනවා මේ මළුව අමදිනවා බෝමලු අමදිනවා විහාරි වතාවත් කරනවා මේ ආරාමි වැඩහිටිය බොහෝම සිල්වත් ගුණොවත්. බලසම්පන්න ඉරති බල සම්පන්න රහත් භික්‍ෂුණණීන් වහන්සේලා. දවසක් තමන් චෛත්‍ය මළුව අමදිනකොට මේ රහත් භික්‍ෂුුණීන් වහන්සේ නමක් මේ මළුවන් යනකොට කිබුහුමක් ගියා. ඒකිබුහුමත් එක්ක නහයිෙන් හොටු ඒ වගේම කටින් තිබ්බ සේම සම්පූර්ණෙන්ම ඒ කින්බුහු මත් එක්ක අර මළුවට බිමට වැටුණු. ඒ වෙලාවේ මේක දැක්ක ගමන් කේන්ති ගිය. කේන්ති ගිහිල්ලා අර භික්‍ෂනියකට තැන් ඔබ හිතන්න කැස්සක් සමට කීබපුහ මක් නවත්ත ගන්න පුලුවන් දෙයක් නෙමේ. අසනීපයක් වෙන්න පුළුවන්. හිම්බිරිසාහ වගේ ඇදිලා. ඒ නහයයිෙන් වැටිච්, හොටු ටිකයි සමාල්ලාට අමනයන්නෝගේ ගිහිලා කෙලෙටික් වැටන වන්න පුුවන්. ඒත් එක්ක කේන්ති කියයා කේන්ති ගිහිල් අර මිදුල අමදින මේ මළු අමදින අතරි පුද්දුම කේන්තියකින් අර වැටිච්ච සෙමටික පලලා. වචනය නිින්දාා කරන්ට පටන් ගත්තා. මේ මහත් පහත් කෙනෙක් කියලා බොහොම පහත් වචනවලින් වචනය නින්දා කරා. ඒවගේම මේ වයිශ්‍යාව මේ ගනිකාාවක්නේ කියලා ඒ වගේ පහත් වචනවලින් බනිින්ට පටන්ගත්තා. මේ මළ අපිරි සිදුකරා අර සෙම කෙලදාලා මළුවට කියලා බැන්නා. දැම් බලන්න මේ රහතන් වහන්සේ නමකට රහත් භික්‍ෂූනිකට. හිතා අපහදවාගෙන නින්දා කරලා වචනයෙන් බැනල මේ රැස්කරගත් තකුසලින්. එතන බලවත්ම වුණේ සිල්වත් ගුණුවට රහත් භික්‍ෂූුණියකට වයිශ්‍යාව. මේ ගනිකාවක් මේ වයිශ්‍යාවක් කියලා තව් බොහොම නපුරු පහත් වචනොලින් ඔබ බලන්න සමාජි මිනිස්සු කොච්චරනම් යම් යම් කේන්තියට වෛරයට කාන්තාව තවත් කාන්තාවන්ට එවැනි පහත් වචන භාවිතා කරනු. එවැනි පහත් වචනවලි බැනවදට. ඒ වචනයේ කකුසලේ කොච්චර සසර එනවද කියන්නේ වයිශ්‍යාවක් කියලා බැනවැදි චකුසලෙන් අර රහත් භික්‍ෂුුණයට මරණින් මත්ත කෙලින්ම්ම වැටෙන්නේෙ නිරේට. අපායි බොහෝකාලයක් දුක්හින්දලලා දුක්හිිඳල අපායෙන් අපායට දුක්කින්ද. එහෙම අපයිෙන් අපායට පැහිලා අපායිෙන් උඩටාවනං උපවපං හැම ආත්මකම වයිශ්‍යාවක් හැටියට සසරි දුක්හිිඳින්න සිද්ධ වුණන. එවැනි ආත්ම භාාව මයි ලැබුණේ. උපෝපං ආත්ම භාාවල වයිශ්‍යාවක්. නොඒක් දෙනාගෙන් පීඩනවට පත්වනෝ හැබැයි බොහොම ලස්සන සරීරයක් ඇතුව උපදනවා. ඒ නිසාම ඒ වෛශ්‍යාවක් හැටියට සමාජයේ යන යන තැන හිරිහැර කරදරවට පත්වෙන. හිතකොට බලන්න තමන් රැස්කරගත් අකුසල විපාහකි පස්සෙන්ෙන් නාආකාරේ. මෙහෙම සසරේ බොහෝ කල් දුක්හිඳවිඳ දුක්හිදවි ඇැවිල්ලා මේ මහා බද්්‍රකල්පේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේේ. බ්‍රක්්මචාරී ජීවිතයක් ගත කළ. හෙතකට බලන් ඒ අත්තර බුදු කෙනෙගේ බුද්ධ වාසනයේ බනහලා එදා බඹසර සිල් ආරක්ෂා කර, කාශ්‍යව බුද්ධ සාාසනය. අපි බුදුරජාණන් වහන්සේට කලින් පහළ වනේ කාශ්‍යප බදුරජාණන් වහන්සේ. එෙදා බ්‍රක්්මචාරී සීලයක් ආරක්ෂා කරලා ඒ බඹසර රැකපු පිනෙෙන් මරණින් මත්ත්‍ය දෙව්ුලෝ ඉපදුන. එහෙම දෙව්ලොවින් දෙව්ලුවට බොහෝ කාලයක් ඉඳල තමයියේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ මහා බඩ්ඩර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වෙනකොටට දෙවල්ලවන් පහළ වෙලා ඇවිල්ලා ඕපපාතික උපදින්. හෙක හරි පුදුම කතාව. ඒකට හේතුවෙන්නේ සසරි තමන් කරපු ප්‍රාර්්ථනන්. තමන් සසරි අර වචනයෙන් සිද්ධකර ගත් අකුසලේට විපාහ ගෙව්වා වගේ මයි පින්කරා. තමන් පින්කරකර ඒවගේම කල් පනූ දෙෙකට පෙර බුදු කකිෙනක්ගෙ නැගනයක් වෙලා උපදින්නත් මොනතරම් පික්තියෙන්නවා. බද්ධප්‍රම සංගයාට දන්දීලතියෙනවා බනහලතියෙනවා මෙහෙම පින්කර. ඊළඟට කල්ප තිස්සහෙකට පෙර සිකී බුදුහාන්්‍රන්ගේ වාසනී පැවිදිවුණා. ඒ පැවිදි ගුණධර්ම රැකගෙන ඉන්න අතරි තමයි ද්වේශයෙන් අර් භික්‍ෂුුණයකට පහත් වචනවලින් ගරහා කරලා ඒ රැස්කරගත් අකුසල විපාකිමේ සසරි ගෙවාගෙනයන් එතකොට රැකපු සීලයකට ආනිසංසත් ලැබෙනු. තමන් පැවිදිජීවිතයක් තුළ ගුණධර්ම පිරුවනං ඒක විපාකෙත් ලැබෙන ැයි අර වචනයෙන් කර පකුසල විපාගෙත් පස්සිංගෙන් ඒ නිසා පිම්පවවපාක දෙකම සසරි තමන්ගේ පස්සංහාව. අපේ බුදුරජාණන් වහන්සේ පහළවෙනකොට දමදිව සස්්‍රීකම රාජ්‍ය බවට පත්තුනේ ලිච්චවී රාජදහනී. ඔබහල ඇති ලිච්චරාජ කුමාරවරු හද්දාස් හත්සය හදදනෙක් හිටියකය. සමෝහාන්්ඩු පාලනයක් හැටීට පාලනය කරගෙනගේ. මේ හැමෝම සමග. ඇැමෝම බහෝම එකතුයි. ඒ නිසා මේ අය එකතුවෙලා තමයි සමගියෙන් සාකච්ඡා කරනවා සමගියෙන් තීරණ ගන්නවා ඒඇගේ පාලන කටයුතු ගෙනගන්න එහෙම්. ලිච්චවින්ජ ආරම්භි කැත් අපි චුට්ටක් කතාකරු හරීම ලස්සන තොරතු රක්තියෙන් ලිච්චවී පරපුර හැදිිච්ච හැටි. පෙන්හතුනේ අපේ බුදුරජාණන් වහන්සේ පහළවෙන්න බොහෝ කාලෙකට පෙර. දමදිව බ්‍රහ්ම දක්තනම් රජ පරම්පරාවක් බරණැස පාලනය කරමින් දිගේට පැවතුළ. ඒ කාලි බරණස බ්‍රහ්මදක්ත රජ්ජුරුවන්ගේ අගබිසවට. දරුවෙක් ලැබෙන්නේ ඉදලා නිසි මාසවලට කලින් මස්සයැදැල්ලක් බිහිවුණා දරුවන්නම මේ බිහි වුණේ මස්සයඇදැල්ලක් හැටියට බිහිවුණ. කලින් ලැබුණ දැන් දරුවෙක්ට අංගසම්පූර්ණ දරුවයකි ලකුණු නෑ මස් වැදැල්ලතිය. ඒ වෙලාවේ අර දරවා බිහිවෙන්න මාලිගාව උපකාර කරපු මේ පිරිස කල්පනා කර ඒ කාලෙ තිංගුව ගංගානන් ගගේ තමයි පා කරල යවන්. අදත් මැරුණට පස්සෙක්ු අලු ි හරි පාකරන්න ඉන්දියාවේ ගංගානන් ගගේ. ඒවෙලාවෙේ භාජනයක මේ මස්සඇදැල්ල තියලා තවත් භාජනයකින් හොඳට වහල සීල් කරලා. සටහනක් තිබ්බා බරනැස් බ්‍රහ්ම දක්ත රජතුමාගේ අගබිස වගේ ප්‍රජාවයි කෙන සටහන් කර. මෙහම සටහන් කලා ගගේ පාකල් ඇරිය. දැන් මේ මස්සැදැල්ල සහිත භාජනය ගන්ගේ පාවෙලා පාවෙලා බොහෝ දුරක් කොහොම ගිහිල්ල ගෙහිල්ලා යනකොට එක මහා වනාන්තරයක ඉරදි බල සම්පන්න තාපසියන් වහන්සේ නමක් තවස් දම් පුරනෝ. මේ තාපසයන් වහන්සේ හැමදාම උදෑසන මේ ගඟට යනවා මුණකට හෝදගෙන පැම් පහසුවෙන්. එදා වතුරට බැහැල මූුණකට දුවනී කරනකොට අරභාජනය වතුරේ පාවිපාවි්‍යයාාපු භාජනය කුලි දවටුන. භාජනය අම් බැල මුකක්දම මේ පලනකොට සටහන දැක්කා බරණෙස්ස දක්ම දක්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි. ඒ ධි්ාන කරලා බැලව ඉෘදි බල සම්පන්න තාපසයන් වහන්සේ මොකක්දම. දැක්කා මේ භාජනය තුළ මේ තියෙන මස්වැැදැල්ල උනුස්සුම හිටින ආකාරයට තවදින කීපයක් මේ විදිහට විවෘත්ත නොකර තිබුණනොත්. මේ භාජනය තුළ අර මස්වැදැල්ලෙන් දරෝ දෙන්නේෙක් නිර්මාණය වෙන. එහෙමම භාජනය අරගෙන ගිහිලා උනුසුම්බ තාපසාරාමේ එහෙම අරගෙන තිබ්බ. මේ තාපසයයක් ොහම ඉර්දි බල සම්පන්න කෙනෙේ. ම ඉරදීෙන් අධි්ාන කරලා නිසි දවසේ භාජනය විවර කරනකොට අර මස්සදැල්ල දෙකට බෙදිලා. ගැහැනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි මස්සැදැල්ලින් දරුව දෙන්නෙක් නිර්මාණය වෙලා. හැබැයි මේ දරුවන්ගේ සමී වෙනස් ලක්ෂන තියෙනවා. මොකද සාමාන්‍යෙන් මවකුසේ සම්පූර්ණයෙන් වැඩිලා ඉපදිච්ච දරුවු නෙමේ. දරුවල් ලැබෙන්න්න මාසිකට එක හමාරකට කලින් මස් සැදැල්ලක් හැටියට බිහි වෙලා. ඒ තුළින් නිර්මාණය විච්ච දරුවක්කිඉන්නේ දරුවෝ දෙෙන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ හම විනිවිධගෙන හම ඇතුලේ තියන මේ නහරවැල් අස්ති ඉතාම සියුම් සිවියක් වගේ හමක් දරුවන්ට තියෙන්. අන්නේ නි්සා තමයි මේ දරුව දෙන්නට නි්චවි චවිකැනෙ හම චිකට්ටික දරුවෝ දෙන්න තරුණ කාලිට එනකොට ලමවයිසට එනකොටත් අනනික් දරුවන්ගේ හමට වඩා ඉතාම සියුම් හමක්තිේ හම විනිවිදගෙන පේනම්. මේ දරුව දෙන්නන්නේ මේ තාහසියන් වහන්සේ බොහොම ඉෘදි බල සම්පන්නයි මහපොට ඇංගිල්ලෙන් අධිෂ්ාන කරලා සරීරේල්ලේ ඇගිල්ලෙෙන් කිරිරලා මහපට ඇගිල්ලෙන් කිරිපෙව්ව කිය. ගතනි දේශනාවල තියෙනවා චිත්ත වශීප්‍රා්්‍ර කරගත්ත සතරමහාධාතු වඩල චිත්ත වශී ප්‍රා්ත කරගත්ත කෙනෙකුට ඒ සතර මහාධාතු අධිෂ්ඨානින් වෙනස් කරන්න පුළු. සරීරේල්ලේ දහතුව ඉරිබාාවට පත් දි ෂ්ා න හ ප ග ල් ෙන් කිරපෙව් කියින්. දැන් ගමේ මිනිස්සුන්ට වෙනද වගේ නෙමෙයි තාපසියන් වහන්සි දැන් ගමට වෙනද වගේ වඩන්නෙත් නෑ. මොකද මේ කියලා මිනිස්සු තාපසාරාමිට කැලේ ඇවිල්ල බලනකට අනේ ංචි දරෝ දෙෙන්නේෙක් තාපසියන් වහන්සේ හදනො. හර ගමේ මිනිස්සු කිව්ව තාපසියන් වහන්ස දරෝ දෙන්න අපට දෙෙන්. ඔබට කරදරයක් අපි මේ දරෝ දෙන්න හදාගන්නන් කියලා ගම්වාසීන් දරුවෝ දෙන්න හදාගත්, ගමේ මිනිස්සුන්ට කියමෙයි දරුවෝ දෙරන්නා රාජ කුමාරවරු. ඒ නිසා බොහෝම ගෞරයි මේ දරුව දෙන්න හදා වඩාගත්. මේ ගමේ මිනිස්සු තමයි දරුව දෙන්න හදාගත් හැබැයි තරුණ වයස එනකොට බැලුව මේ අයගේ හමේ ස්භාවේ නිසා අපි මේ අයෙම විවාහ කරල දෙමු කියලා මේ දෙන්නම විවාහ කෙරෙවූ. ඒ අයට දාසේ වතාවක් නියවුන් දරුව ලැබුණ කල සඳහන් වෙන. දැම් මේ කතාවතින අපේ බුදුරජාණන් වහන්සේ පහළවෙන්න අවරුදු දහස් ගානකට පෙරසිදුවීමක්කොයි. දාසේ වතමොකද ඒ වෙනකොට ආවිසත් දීර්කයි. සාමානයේ බුදුහන්දරු පහල වෙනකොට මනිසුගේ ආවිශසාවෝරදු එකසිී විශ්ස සාමානන්. එතකොට ඒට වඩා දීර්ග ආවිශක් තිබිච්ච කාලයක්වය. ඒ නිසා ඒ අයට දාසේ වතාවක් නියු දරූ ලැබුණක් කියෙන්. එතකොට දාසේතාවක් නියවු දරූ ලැබුණ කැෙන එතනම දරූ තිස් දෙකක්. ඒ ඒ අය අතර විවාගි විසගැනින් ඒ පරම්පරාාව සිදුවෙන. මේවිදිහට තමයි ලිච්චවී කියන පරපුර වර්ධනයවෙන්. ඔහොම වර්ධනය වෙච්ච පරපුර, එන්නේ එන්න වර්ධනය වෙනකොට නගරරි ලොකු සීමාවක් කෝන්ට වෙන් කර ලඳන්න. ඒ පරපුර වේගෙන් අවුරදු ගානක් යනකුට අවුරුදු සියගානක් යනකොට පරම්පරාවෙන් පරම්පරාවට වේගෙන් වර්ධනය වෙනකුටට නගර සීමාව දෙවනි වතාවටත් විශාලකර. තවත් කාලයක් යනකොට ඒ ප්‍රමාණෙත් මදිී. ජනගහනේ වැඩීමේ නගරේ. ඒ නිසා නගර සීමාව තුන්වතාවක් විශාල කර. එනිසා තමයි තුංවතාවක් විශාල කරපු නගරේ තමයි. විසාාලා මහනුවර කියලයිදා හැඳින්වේ. ලිච්චවී රාජ්‍ය දහනී අගනගරයට බවට පත්වනේ විශාලා මහනුවර. මෙන්න මේ විසාාලා මහනුවර ඒ වෙනකොට ලිච්චවී රජ පවුලට අයිති රාජ කුමාරුවරු අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල එනකොට හද්දා හත් සය හතක් හිටියකයට. එදකොට මේ රාජ කුමාරුවරු සමූ හාණ්ඩු පාලනයක් අරගෙනයන් තැන් අපිහිතමු රාජ්‍ය පාලනයට මේ සියලු දෙන හද්දා සත්සය හදදනාම සමගියෙන් එකතු වෙන සමගියෙන් සාකච්ඡාක නො සමගියෙන් විසිරිලායන් ඔබහලා ඇති සප්ත අපරිහානය ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනාකරමේ ලිච්චවීන් තුළ තිබිත්්ච අපරිහානය ධර්ම ඔවුන් බොහොම සමගී එක සතියක් එක්කෙනේ ක්‍රාජ්‍ය පාලනී ප්‍රධාන රජකමේ වාඩි වෙනවා අනිත් හැමෝම සහයෝගෙන් ඒ රජ්ජුරුවන්ගේ අවවාධ අනුව සමගෙන් සාකච්ඡා කර ඊළඟ සතිය තව කෙනෙක් ඊළඟ සතිය තව කෙනෙක් මේ විදිහයට ලිච්චවී රජ කුමාරු හද්දා හත්වියය හදනාම එකතු වෙලා සමගියෙන් තමයි මේ රාජ්‍ය පාලනය අරගෙනගිය. ඒනිසා දමදිව තිබිච්ච සස්්‍රීකම දිවිය ලෝකයක් වගේ නගරයක් හැටියට සඳහන් වෙන්න විශාලා මහනුවර ලිච්චවී රාජදහනෙ. මේ රාජ කුමාරරු හැම දෙනාටම එක්ම විදිහ අස්සන මාලිකා හද්දා හත්සය හතක් මේ රාජ්‍ය තිබ්බකයෙන්. ඒ අයට ඒ මාලිගා ඉදිරියේ උයන් හද්දාස් හත්සය හතක් පැම්පොකුණු හද්දාහත්සය හතක්. මේ විදිහට මුළුරාජ්‍යම අර රජ කුමාරුන්ගේ මාලිගා නිසා දිවියෝ විමානයක් වගේ බැබලි බැබලි තිබ්බ ලස්සන රාජ්‍ය. ඔොන්නොයි රාජ්‍යයේ ලිච්චවී රාජ කුමාරුන්ගේ අඹවනයක් තිබුණන ලස්ස නඹවනේ. මේ අඹවනේ මුරට මුරකාරයෝ ඉන්න. මේ මුරකාරය අඹවනේ එහාට මෙහාට යනො මිනිස්සු පැනළමේ අම්ඹකඩයි කියේ. මොකද බොහෝම රස්ස රාජ කුමාරරුන් භාවිතා කරන අඹවර්ග තමයි මේ අඹවනී තියෙන්. ඒ අඹ රාජ කුමාරුන්ට තමයි අඹබ සප යනි රාජ කුමාරුන්ගේ අඹවනි. මේ ආරක්ෂා කරන මුරකාරයෝ අඹවනේ එක කෙලවරකට ඇවිදගෙන ගිහිල්ලා. අනි කෙලවරට එනකොට මෙන්න අඹ ගාක්්‍යයට දිවියාංගනාවක් වගේ ලස්සන කාන්තාවක්කින්නවා. අම්ඹ පාලිය පහල වෙන්නේ පොඩිදරුවෙ හැට නෙම. සාමානෙන් අවුරුදු දාසේක වගේ පෙනුමක් ඇති ලස්සන දිවිය කුමාරිකාවක් වගේ, අංග සම්පූර්ණ ශරීරයක් ඇතු අර දෙව්ලවින් ඇවිල්ල බැස්ස වගේ දිවේ සලුපිලි වගේ ලස්සන සලපිලි දරාගෙන? මෙන්න ගහක්යට ඉන්නවා කාන්තාව. කොහින්ද මේ අඹවනේට මේ කාන්තාව ඇතුල්ලුණේ කියලා අර මුරකාරයොල් අඟට ඇවිල් ඇහවා. ඔබ කෞද මන්දන්නයැ කියව. ඔබ කොහෙහි දන්දාවේ ඒත් මන්දන්න කියව. ඔබට අම්ෙක් තාත්ෙක්කඉන්නව. ඊීට පස්සේ කතාාවන මේ මේ කෞදම අම් මක්තාාත්ෙක්නේ ආවි කොහිද කියලදන්නේ තමන් කෞවද කියෙල දන්න? මෙහේ නොවයන්න කියලා අල්ලගෙන ගයා ලිච්චවී රජවරු ළඟට. රජවරුට ඉදිරි පත් කර රජතුමනී මෙන්න මේ අඹවන හිටියකිව මේ කාන්තාව. ආව දිහක් දන්න දෙෙම පියක් නැල්ලු කවුරුත් නැටලු මේ කෞද කියල ඉදිරි පත් කර. ඒ වෙලාවේ ලස්සන දිවියාංගනාවක් වගේ සරීරයක්තිේ ලිච්චවී රාජ කොමාරුන්ට විස්තර හනුවන මේ දැක්කට පස්සෙ හිත ඇදි ලගිය. මගේ බිසෝ බවට පත් කර ගන්න ඕන, මගේ බිසෝ බෞවට පත් කරගන්න ඕන මගේ අ බිසෝ බෞට පත් කරගන්න ඕන කියෙ හැමෝටමහිතර. අවසානයේ මේ අම්බපාලිය අඹවනේ පහළවෙච්ච නිසා තමයි අම්බපාලිය කියලා කියා අඹවනේ පහළ වෙච්ච කියෙන. දැන් මේ රාජ කුමාරෝරු හැමෝම පොරකණ නිසා හැමෝගෙම පොදු අයිශ්‍යාව බවට පත්කර. නගරේ. බොහොම ලස්සන භූමයක් අඹවනයක් එක්කම රාජ්‍යයෙන් පැවරුව. රාජ කුමාරරුන්ට රිසිසේ තමන්ට පරිහරණය කරන්න පුළුවන් පොදු අයිශ්‍යයා බවට රාජ්‍යයම පත්තුුණු. එදකොට බලන්න ලස්සන සරීරයක් හැතුව ඉපදනා. පෙරසසර කරපු අධිෂ්ඨානයක් මත ඕපපාතිකවත් තිපද. ඒත් හරි මාශ්‍යය මධ්‍යා. එතකොට පෙරසසරේ කරපු පිනනිසා ලස්සන රූපයක් ලැබව. හැබැයි අර කල්ප තිස්සෙහෙකට පෙර එදා සිකී බුදුරජාණන් වහන්සකි ශාසනී තුළ පැවිදිවෙලා රහත් භික්‍ෂුණියකට වයිශ්‍යාව කියලා ගරහ කලා පහත් වචනය බැනලා රැස්කරගත් අකුසල විපාකෙන් අපාය ගිහිල්ල උපෝපං හැම ආත්මේක වශ්‍යාවක් හැටියට දුක්විඳවි නැවිල්ලා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේට පෙර කාශ්‍යප බුද්ධ සාාසනයේ බ්‍රහ්මචාරී ජීවිතයක් අතකරපු නිසා දෙව්ලවගිහි ලායි මනුලෝටාව. දැම් පින බලවත්. හැබැයි පින බලවත් වනාට අර අකුසලෙන් පොච්චර ලස්සන වනාත් රාජක සැපසම්පර් ලබුණා රාජ කුමාරුරු ඇසුරු කර සියලු රාජ කුමාරුරුන්ගේම වයිශ්‍යාව හැටියට අන්තිම රහත්ව එන්න පිනතියෙන ආත්මෙන් ඒ අකුසලේ කොටසක් ගෙවන්න වඕනාා. මේ අම්ඹපාලියගේ ලස්සන නිසාම. ලිච්චවී රාජ රජ කුමාරු විතරක් නෙේ. යාබද රාජ්‍ය රාජ කුමාරරුන්ට තාරංචේගියා අන්න ලිච්චවී රාජ්‍ය දිවියාංගනාවක් වගේ ලස්සන කෙනෙක්කන්න. රාජ කුමාරරු කොහොම සල්ලාලයූ. එදකොට රජවරන්ටත් අනි රජවරුන්ට තවශ්‍ය වුණා ඒකන ඉස්සර අන්තපපුරවලට වටේම රාජ්‍යවලින් කාන්තාවගෙන්නගන්. සමහර රජවරුන්ට අන්තපපුරීට බිසවරු පන්සීය හිටියගෙනවා දාහහිටියක ෙනවා? එදකට අපිට පේනවා දකින දකින සමහර වෙලාවට කාන්තාව ඔබ සස්වාමිකද අස්වාමිකද කියලහන සාවාමියයකින්නවද නැද්ද නැත්නං යං කියල එක්ං යන මාලිකාව එදකොට මේ අතර ඔබ දන්වා බිම්බිසා රජ්ජුරු පස්සේ බුදුරජාන් වහන්සකෙන් බනහල සෝවා වුනා හැබැයි බුදුරජාණන් වහන්සේ මොනගැහෙන්න්න පෙර බනහල සෝවාන් වෙන්න පෙර බිම්බිසා රජ්ජුරුවන්ටත් අම්බපාලිය ගැන හිතවැටනා අම්ඹපාලිය ගැන අහන්න ලැබිලා ලිච්චවී රාජ කුමාරුවරුටට දැනුන්දේලා බිම්බිසා රජ්ජුරුවොත් අම්ඹපාලිවගෙන්න්න ගෙන ඒ වයිශ්‍යාව පරිහරණය කරලා තියෙන. ඒ හේතුව මුල්කරගෙන බිම්බිසා රජ්ජරුවන්ට දාව අම්බපාලියට දරුවෙක් ලැබුණ. ඒ තමයි විමල කොන්න්‍ය කෙල තමයි මේ දරුවට නමතින්මේ. අම්ඹපාලියෙට ලැබිච්ච දරුව. හැබැයි ඒ දරුවගේ පියතුමා තමයි බිමිසාරජරුව. මේ විිමිසා රජුරුවන්ට ලැවිච්ච පුතා අම්බපාලියගේ දරු අයිතකට. මේ විමල කොන්න අഞ්්‍ය තරුණ වෛස්සත එෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසන කාලෙ බුදුරජාණන් වහන්සේගේෙන් බනහලා තරුණු වයි සිද්ධිම විමල කොන්න අඥ පැවිදිවුණ. පැවිදිවෙලා ඉක්මනින්ම බණභාාවනනා කල උතු මරහත්තයට පත්වෙන. විමල කොන්න අഞ්්‍ය මහරහත්තන් වහන්සේ. මෙන්න මේ විමල කොන්නഞ්‍ය මහරහතන් වහන්සේ නිසා තමයි අම්බපාලිය පැවිදිවෙලා ධර්මාවබෝධය ලබන්නේ තමන්ගෙම පුතා නිසා ධර්මයට යොම වුණ. එදකොට මේ අම්බපාලිය අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවඋන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ටික කාලයක් යනකොට විශාලා මහනුවරට බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් ඇතිවුණ. රෝග දොරභික්ෂ අමනොශ්‍ය. තුන්බියෙෙන් වෙලිී ලගියා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා රතන සූට්ටි දේශනා කරලා. මුළල ශාලා මහනුවර නගරටම පිරිත් පැංගිහල බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ මේ විශාලා මහනුවලට ලබලඳන්න. ආය මත් සස්්‍රීකත්තයට පත්වුණා තුම්බිය දුරුවුණ. එදා පටන් ලිච්චවී රාජිකුමාරරු ඒවගේ මේ නගරෙහිටි අම්මපාලි ඇතුළු මේ බොහෝ පිරිසක් ධර්මානුකූල ජීවිත ගත කරමින් තුනුරුවන් ගැන පැහැදීමෙන් කටයිතු කරා. ඔයයාතර බුදුරජාණන් වහන්ේ අවුරුදු හතලිස් පහක් වැඩසිටිමේ. ගම් නගර සිසාරා වැඩම කරලා බුදුරජාණන් වහන්සකි ජීවිතේ කීප වතාවක්ම උන්න්නහන්සේ විශාලා මහනුවර රාජ්‍යයට ලිච්චවී රාජ දහනයට වඩිනෝ. දැන් ඔය කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයිසත් ගිවිලා ගෙවිලා පිරිනිවන් පා නාසන්න කාලි. බුදුරජාණන් වහන්සේට අවුරුදු අසුවක් සම්පූර්ණවේගෙන එනකොට. බුදුරජාණන් වහන්සේ වැඩම කරා එදා බේලුවගමේ වැඩයිඳලා බදුරජාණන්හන්සේ ලිච්චවී රාජයටට වැඩම කර. ඒ වැඩමකරපු ඒලාවේ අම්බපාලියයට ආරංචි වනාා බුදුරජාණන් වහන්සේ මේ ලිච්චවී රාජ දහන්යට විශාලා මහනුවරට වැඩම කරලා. හබපාලි ඉක්මට තමන්ගේ සේවකයන් සේවිකාවන් පිරිවරාගෙන අම්පාලි බොහම දැනවත්තේ වෙනකොට හැම රාජ කුමාරයෙක මුදලක් එෙවන්න ඕනේ අම්පාලියත්. නගරේ රාජ කමමාරුරුන්ගේ වශ්‍යයාව වනත් මුදලකට තමයි අයකරේ. ඒ සම්පාලිය බහොම ලස්සනයි දනවත් නගර ඉන්න දනවත්ම කෙන එ වෙන. හම්බපාලියයට ලස්සන කරත්ත තිබුණ. අස්සරතයක් සෝදානන් කරගෙන පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්ස මුණ ගැහෙන්නේ නම්. හැවිල්ල බුදුරජාණන් වහන්සේට වන්ධනාක ලාරාධනයක් කර ස්වාමීනී භාක්්‍ය එතුන් වහන්ස හෙට දවසේ. මගේ නිවසට තතාගතයන් වහන්සේ බුද්ධප්‍රමුක සංඝ්‍යයා පිරිවරාගෙන ධනයට වඩිනසේක්වා. ම බුද්ප්‍රමුමක සංගයාාවෙනුවෙන් ධානී සූදානන් කරන. බුදුරජාණන් වහන්සේ අම්ඹපාලි ්‍යාරාධනී පිළිගත්. මේ අතර ලිච්චවී රාජකුමාරුරුන්ට අතාරංචි වුණා අන්න තතාගත බුදුරජාණන් වහන්සේ බොහෝ කාලෙකට පස්සේ විශාලා මහනුවලට වැඩම කරල්. ලිච්චවී රාජකුමාරුවරු බොහොම ලස්සනට ඇඳ පැළඳගන්න ආසයිකය. ඒ අයට වෙනවෙනම වරණවත් ඇඳන්තියෙනවා ඒ වරණයට අදාල විදිහටම ර බිලතිය ලිච්චවී රාජක කමාරුරු බුදුරජාණන් වහන්සේ මොුණගැහන්න එන්න ඒ අයි වෙන්න වෙනම ඇදුංගොලින් සැරසුුණ. සමහ රාජක කුමාරුරු කහපාට ඇඳංගලින් සැරසිලා කහපාට අස්සු රත්තවල නැගල කහපාට කොඩි සේසත් අරගෙන පිටත් වන. සමහ රාජ කුමාරු රතුපාට ඇඳුංගොලින් සැරලා රතුපාටින් සරසපු අස්සු රථවල නැගල කොඩි සේසත් රතුපාටිින් අරගෙන පිටත්ත. සමහරු සුදුපාට් රත්තරම් පාට මේ පිරිස ඇතින් දකිනුකොට පේනෙ දෙවියන් දිව්‍යසේනා පිරිවරාගෙනයෙන වගේ කිය. දැන් ලිච්චවී රාජ කුමාරුටු මේ විදිහට ලස්සනට කරත්තවල පාටිම්පාට වරණවත් ඇඳම් ඇඳල පාටිම්පාට වරනවත් කරත්තවල සැරසිලා පිටත්වන. අම්බපාලිය බුදුරජාණන් වහන්සිට දානිට ආරාධනා කරලා පුද්දුම සතුටේ. තමන්ගේ අස්සරතේ නැගල අර පිරිසත්තේ කාපහු යන. යනකොට ලි්චවී රාජකුමාරුට එනවා පෝලිමට කරත්තව ලස්සන අම්ඹපාලිය මොකද කරේ තමන්ගේ කරත්තේ අර රාජ කුමාරුගේ කරත්වල පැත්තකින් හැප්පුවා. හප්පගෙනේ වද්දගෙන ගියා. ඒවෙලා විරාජ කුමාරුන්ට කේන්ති ගිය. කරත්වලින් බැහැලබව මොකදමේ අප කරත්තවල වදගෙනයන්නේ මොකද මේ කියලා කේන්තිය. ඒවෙලාවේ අම්ඹපාලිය කියනවා මට පුදම ලාබයක් ලැබුණ. ම් බුදුජාණන් වහන්ස ඇතුළු සංගයාට මං ආරාධනා කරා හෙට දවසි ධානී බුද්ධ ප්‍රමුක සංගයා මගේ ආරාධනී පිළිගත්ත. එතකට ලිච්ච වී රජ කුමාරු කරත්වලින් බැහැලකින් වනේ අපාලි අපි මේේ අන්නන්නේෙත් බුද්ධප්‍රමුක සංගයාට ධානයට ආරාධනා කරන්න. ඔබට අපි කහවනු ලක්ෂයක් දෙන්න. අපිට ඔේ දාානි දෙන්න කියේව අම්බපාලිය කියනවා කහවනු ලක්සයක් නෙමේ මේ ලිච්චවී රාජ ධානියම මගේ නමට පැවරුවත්. මමනන්ධානී ආපහු කාටවත් දෙන්නෑ කියව. ඒවෙලාවි ලිච්චවී රාජ කුමාරුන්ට කියවෙන හෝ කාන්තාවකට අපි පැරදුනාා නොවිදය කිය. අවසානි ලිච්චවී රාජ කුමාරුුණු යනු බුදුරජාණන් වහන්සේ මුණගහෙන්. ගිහින් වන්දනා කර අදානි ටාරාධනා කරද්දි බුදුරජාණන් වහන්සේ වදාළ රාජකුමාර මේ දැන් ටිකවෙලාවකට පෙර ආරාධනයක් පිළිගත්තකව. අම්ඹපාලියගේ ආරාධනයේ තතාගතයන් වහන්සේ පිළිගත්. තැම් බලන්න එතකොට රාජ කුමාරුවරු ඇවිල්ල රජවරු ආරාධනා කරත් බුදු කෙනෙක් ඊට පෙරබාරගත් ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේට කලින් ආරාධනා කරේ කෞද මෙයා වයිෂ්‍යාවදද මෙයා හිඟන්න ෙද්ද මෙයා කෞදද ඒකනෙමයි පුදුකෙනෙක්ග හභාවය රජ කෙනෙක් ඇවිල්ල පසු ආරාධනා කරත්, පෙරබාරගත් ආරාධනා ප්‍රතික්ෂේප කරලා ආමයා දනවත්ක කෙනෙක් මෙයාගේ කො දයිකිල හෙම ාරගන්න. බදුජාන්හන්සේ වදාරාජ කුමාරුුණනි මේ ටිකවෙලාවකට පෙනාරාධනාවක් පිළිගත්. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා පෙරිවරාගෙන අම්බපාලියගේ නිවසට වැඩම කරනකොට නිවස ඉදිරරිියතියෙන ලස්ස නඹවනේ. මේ අම්ඹවනී මම්බපාලිය සරසලා ලස්සන්ට මණ්ඩ පහදල බුද්ධ ප්‍රමුඛ සංගයාට වැඩයි නාසන සකස්කරලා ප්‍රනීත විදිහට මම්භපාලිය දානය පෝජා කරා. බදධප්‍රමක සංගයාට දන්දීල් අම්ඹපාලිය රන් කෙන්ඩියකින් පැං අරගෙන ඇැවිල්ලා. බුදුරජාණන් වහන්සකි ශ්‍රීහස්තයට පැන්වක් කරලා. මේ උයනම අම්බපාලියකි ඒ උයනත් ගොඩනැගිලි සියල්ලත් බුද්ධප්‍රමුක සංග්‍යාවෙනුවෙන් සගසතු කරලා ඒ අඹවනේ පූජාකර. ඒ තමයි අම්ඹපාලි අඹවනේ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි අද පටන්. ඔබ වහන්සේටත් සංඝයාටත්ම ආරාමයක්කොට මේ අඹවනේ මේ උයනම පූජා කරන. තතාගතයන් වහන්සේ මේ උයන පරිහරණය කරමින් මේ බිමි වැඩඉන්න සේක්වා. බුදුරජාණන් වහන්සේ ඒ උයන පිළිගත්තා. පිළි අරගෙන දින කීපයක් අම්ඹපාලිය ගමවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳල තමයි. පෙරිනිවන් පාන ගමන පිටත් දෙන්නේ එදා විශාලා මහනුව රම්පාලි අඹවන දන් තමයි. පුසිනාරාව කරා පිරිනිවන් පාන ගමන වැඩම කරන්න. පිංහතුනේ ඔය අම්ඹපාලිය වයසට යනකොට තමන්ගේ පුතා තමයි අර විමල කොන්නන්්‍ය මහරහත්තන් වහන්සේ. මේ ශමීන් වහන්සේගෙන් බනහලා පැවිදි වුණා. අර සියල්ලු දේපල මේවා ශාසනයට පූජා කරා ඒ සියල්ල කාමයන් අතහැරලා අම්ඹපාලිය පැවිදිවෙනු. පැවිදි වෙලා පුද්දුම වේරියෙන් අඹපාලිය බණභාවනා කරද. ධර්මයේදවුණු කරලා කාලෙකින් සියලු කෙලෙසුන්ගේ මිදිලා බොහෝම ඉරදි බල සම්පන්න රහත් භික්ෂුුණයක් බවට අම්ඹපාලිය පත්වෙනු. මේ අම්බපාලියගේ උදාන ගාථ කියීපයක් තිනවා තේරී ගාතාව හරී ලස්සනයි. මේ අම්බපාලිය තමන්ගේ ජීවිතයේ තමන්ගේ කයේ ස්වභාවය ගැන ධරමය ගැන පිරිනිවන් පාන්න පෙර ප්‍රකාසකට උදානගාථාව. අම්බපාලිය උදානයක් හැටියට කියනවා මෙයින් කල්පා අනූ දෙහෙකට පෙර අංගේ රස පුස බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණ. එදා මංගු ඒ බුදුරජාණන් වහන්සේගේ නැගනිය හැටියට සස්ශ්‍රීය රාජ කුලේ උපන්. ඒ බුදුරජාණන් වහන්සේගේෙන් බනහලා අතිශයයිෙන්ම පැහැදීමට පත්්‍රච්ච මම ප්‍රාර්ථනා කරේ රූප සෝභාාවයෙන් රූප සම්පත්තිය මට උපවපං ආත්ම භාවල ලැබේවා කියලමං ප්‍රාර්ථනයක් කරක්. මෙන් කල්ප තිස්සෙහෙකට පෙර ලෝකනාත වූ මේ තුන් ලෝකේටම යහපත උදාකරන සිකී සම්බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලෙ. ඒ රම්ය වූ අරුණපුරේ එක්තරා බමුණකුලේක ඉපදිලා මමත් ගෙහිජීවිත අතහැරලා පැවිදි වුණා. ඒ පැවිදිවෙලා පැවිදි ගුණධරම පුරාගෙන ඉන්නකොට මගේ අති අකුසලයක් වුණ. රහත් තෙරණියකට මෑ ගනිකාවක්මින් අනාචාරයේදමින් බුද්ධසාසනයේ දූෂනය කරන පහත් කෙනෙක් කියලමං ආකරෝස පරිභව කර. ඒ මට සාපයක් බවට පත් වනා. මම ඒ පාපකරමේ මරණම් මතු මිනිස්කය හැරදම නිරේ බොහෝ දුක්විඳිමින් අපා දුක්විඳිමින් අපායිෙන් අපායිට දුක්විින්ද. බොහෝ දුක්කක්හන්දයන් මමබින්ඳ. කළපව් විපාක දසදහස් සංඛ්‍යයාාත් ආත්ම භාවවල ගෙවමින් මම උපෝපං ආත්ම ගණනාව ගනිිකාවක් ලෙස දුග්‍ය හැටවිඳමින් දුක් සහිත ජීවිතයක් ගතකර. මගේ වචන සිද්ධවෙච්ච කුසලයේ විපාක ගෙවමින් එත්්දේ මේ මහා බඩ්්‍රකල්පේ මේ ලෝකයේ පහළවෙච්ච කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සගේ සාාසනේ මම පැවිදිවනාා මම ්්‍රක්්මිචාරී ජීවිතයක් ගතකර ඒ උතුම් කුසල බලයෙන් මං මරණින් මත්ත දෙවළව උපන්න. ඒ දෙවලුවව ඉපදිලා තමයි විශාලා මහනුවර අඹවනයක එදා මම ඕපපාතික අම්ඹපාලිය හැටියට පහළවනේ. විමල කොන්නං්්‍ය උතුම් මහරහත්තන් වහන්සේගේ පිහිටෙෙන් මමත් මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ඕරස පුට්ට දිහණයක් බවට පත්තුට. මෙහෙම කියලා තමන් අරහත්තයට පත්වච්ච මේ ආකාරය ආපු ගමන ගැන උදානකාතා ටිකක් අම්පාලිය පිරිනිිවන් පාන පෙර කියියට කියලා අම්ඹපාලිය තමන්ගේ රූපේට දැන්වෙලාතියෙන ඉර නම බහෝම ලස්සනට ඊළඟට ගාථ වගේකින් කියනවා. මේකේ අර්ථය බංවට කියන්න අම්ඹපාලිය කියනවා? පෙර මගේ කෙස්වැටිය කලුපාටිං බොහෝම දිගට වැවිච්ච ලස්සන කෙස්වැටියක් තිබුණ දකින දකිනය මගේ කේෂ කලාපේට වශී වුණ නමුත්දැන් මේ කෙසොක්කොම දිරලා. ඉදිලා ගැලවිලා යනෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මේනං හරි මාශ්්‍යරයයි. ඒ සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඒ ආකාරයට මිෂ්ත වෙනවා. ඒළඟට කියනවා මම මගේ කෙස් වැටියේ මල් ගහල, බොහෝම අලංකාරවත්ව සුවඳ ගල්වගෙන බොහෝම ලස්සනට සැරසිච්ච කෙනෙ. දැම්මගේ කෙස්වැටිය ගැලවිලා ඉදිලා ගැලවිලා යනු. ඒ ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයනං හරි මාශ්‍යරයයි. මේ ජරාවට පත්තින ශරීරය ගැන බුදුරජාණන් වහන්සකි දේශනාවනං හරි මාශ්‍යරය. ඊළඟට අම්ඹපාලිය කියනවා තමන්ගේ ඇහි බැඹගෙන. මගේ ඇහි පැම රියට චිට්්‍ර සිල්පියයෙකුගේ නිල් පැහැයෙන් අඳිනු ලබ රේකාවක් වගේ ලස්සනට තිබුණා. දුටු දුටුවන් මගේ ඇහිබැම දැකළ වශී භාවයට පත්වනා නමුත්දැන් පැලි වැටිලා. ඒ රෝමකෝප ගැලවිලාගෙහිල්ලා. බුදුරජාණන් වහන්සේක බුද්ධ වචනයනං හරි මාශ්‍යරය මේ ජරාවට පත්තින හරීරේ දැම්මං අත්දකිනෝ. ඊළඟට කියන පෙර තදනිල් පාටින් යුක්තව දිගටි. ඒ ඇස් දෙකක් මට තිබුණ හරියට නිල් කැට දෙකක් වගේ මගේ ඇස් දෙක බැබලෙනෝ දුට දුටුවන් වශී භාාවට පත්තෙරු නමුත් දැම් මගේ ඇස්තික ජරාවට පත්වෙලා එන්න එන්නම දුබලභාවයට පත්වනෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචිනේ නං ආශ්ශරයයි ඒ බුදු සමිඳන්ගේ ධරමයනං ඒ ආකාරයම්ම ආශශරයයි අමපාලිය කියනවා පෙර මගේ ඇස් දෙක නිල් කැට දෙකක් වගේ ලස්සනට දිිලිසනවා දකින දකින අය මගේ ඇස් දෙකට වශී භාවයට පත්වන නමුත් දැම්මගේ ඇස් දෙක ජරාවට පත්වෙලා. එදා ආකර්සණයවෙ ජලංකාරවත්තච්ච ඇස් දැන් ජරාවට පත්වෙලා. බුදුරජාණන් වහස්සකි ධර්මේනං ආශ්්‍යරය. මේ ජරාවට පත්තින මේ ශරීරේයටම නින්දාවේවා. පෙරමගේ නාසය උසට දිගට මුහුණට මැනවින් ගැලපෙන අයුරින්ගි තාම සුන්දරව පිහිටල තිබුණා. දැම්මගේ නාසය, ජරාවට පත්වෙලා ඇකිලිලා සත්‍යවාදී බුදුරජාණන් වහන්සකි ධර්මේ නං හරි මාශ්්‍යරය. ඒළඟට අම්ඹපාලිය කියනවා මගේ කම්පෙති හරියට රත්තරණින් කරපු වලලු දෙකක් වගේ අලංකාරවත්ත තිබුණා එහෙත් දැම්මගේ කම්පෙති ජරාවට පත්වෙලා රැලි වැටිලා ඇකෙලිලාගෙහිල්ලා මේ ජරාවට පත්තින හරීරේ ගැන සත්‍යවාදී බුදුරජාණන් වහන්සේකි බුද්ධ වචනේ නං හරි මාශ්්‍යරය. ඒළඟට කියනවත් තමගේ ද ගැන සුදෝ සුදුපාටට කිරි පැහැයින් බැබලෙන දත්තිස් දෙකක් මට තිබුණා. ඒ දත් දැකලා සිනා වෙනකොට බොහෝ දෙනා මට ආකර්ශණය වුණා. නමුත්දැන් ඒ ද්දිරල කැඩිලා ගැලවිලා අසූබන භාවිීට පත්වෙලා. ජරාවට පත්තින ශරීරේ ගැන සත්‍යවාදී බුදුරජාණන් වහන්සකි ධර්මේනං හරි මාශ්‍යරය හිළඟට අම්පාලියකි නොම් මගේ කටහඬ කෙවිලියකගේ වගේ. බොහමහිෙරි කටහඬක් එදා මට තිබුණා නමුත් දැන්මගේ කටහඬ ගුරෝස් වෙලා වචනයක් කතා කරගන්නකොට පැටලෙනවා. මේ ජරාවට පත්තින ශරීරේ ගැන සත්‍යවාදී බුදුරජාණන් වහන්සේගේ ධර්මේනම් හරි මාශරය. ඒ ළඟට ඔය විදිහට තමන්ගේ ගෙල ඊළඟට බාහු මේ සරීර මේ ශරීරේ කොටසිං කොටස. මේ අතපය ඒකායි ලස්සන්ට තිබ්බ දේවල් අද වැහැරිලාතියනට මේ ඔ ඕම එකන්නක් එකන්නේ කම්බපාලිය කියනු. හළඟට තමන්ගේ පියයුරු හළඟට කලව සරීර මේ හැම්ම කොටසක් ගැනම කියලා අඹපාලියය කියනවත් දැං ජරාවට පත්වෙලා. එල්ලිලා වැටිෙන වැහැරිලාගේ තමන්ගේ ශරීරේ තුළින් දකින්නේ බුදුරජාණන් වහන්සගේ ධර්මී ආශ්ශරය මයිකයෙන්. මේ ජරාවට පත්වෙන කුණු සරීරයට නින්ඩාවේවාකෙන්. එහම කියල අම්ඹපාලිය කියනවා මම ඉර්දි බල ලබපු කෙනෙ මම දිවැස් ඇැති කෙනෙ මට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් හැකියාව දැන්තියෙනවා මම් පෙර කල්ප ගනම් පෙරාත්ම දකින පුබ්බේ නිවාසානුස්තති ඥානයේ ලැබුව මට දිවැස්තියෙනවා තවකෙනෙකුගේ හිත දිවසින් දකින්න පුළුවන්. මම සියලු ආශ්‍රවයන් ශේක ලාසවක්කේ ඥානයේ ලැබවා ඒවිතරක් නෙවෙයි අර්ථ ධර්ම නිරුක්ති පටිබානකෙන සිව්පිලිසිබියයා ඥාන පහළ කරගත්තා. මම සියලු රාගාදී කෙලෙසුම් ප්‍රහාණය කරලා උතු මරහත්තයට පත් වනා. ඒ බුද්ධ ශේෂ්ඨයන් වහන්සේගේ ධරමයටමං සමීප වනා මමත් ත්‍රිවිද්‍යාව ලැබවා. මමත් සව්පිරිසිබියාපත් අෂ්ට විමෝක්ෂයෙන්න්ද අෂ්ට ශඩ් අභිචඥාවෙන්ද යුක්ත ප්‍රහත් භික්‍ෂුුණයක් හැටියට ඔන්න මං පිරිනිවන් පානවා කියලා. උදානගාතා පල කරලා අම්ඹපාලියදා පිරිනිවන් පෑව. එෙකට අපිට පේනවා මේ අම්ඹපාලිය ගෙවා කෙනාපු සංසාර ගමනි, සංසාර ජීවිතවල සභහවෙ. එනිසා පිංගතුනේ සසරේ පින්කරන කෙනාට පිනේවිපාක තමම් පසු පසේනවා වගේමයි, ඒ පිංකර කර යන ගමනේ අකුසල් රැස්කරගත්තොත් අකුසල විපාකත් තමන්ගේ පසු පස සෙවනැල්ල වගේනවා. එනිසා, ළුවන් ර හැම බුදු කෙනෙක් අපිට පෙන්නුවේ සසර බිය දකිින් පුංචි වරදේ පවා බිය දකිින්. පුළුවන් තරං සියලු පාපි අකුසල්වලින් වලකින්. පිහතුනි අකුසලෙන් වලකිනවා කියන්නේ. දැන් අපිහිතම අම්ඹපාලියක පැත්තම හිතන් අම්බපාලිය පැවිදි වෙලා තමන් කරපු පැරණි අකුසල් සිහිකරකර හිටියන අයෝබං වශ්‍යාවක් නේද. මම මේ වගේ වැරදිජීවිතයක් නේහිද ගතකර. මං මේ වගේ ජුකමරු හිනෙක් ම මේ වගේ ජීවිත ගත කරලා තියෙනවද. මං මෙහෙම පවක්නේදකරි. ඕක හිතහිතා අකුසල් සිහිකර කර හිටියන අඹ පාලියයට සීලේක පිහිටල සමාධයක් වඩමින් උතු මරහත්වයට පත්වෙන්න්න බෑ ඒ නිසා සබ්බ පහපස් සකරනං කියන්න සියලු පාපී අකුසල්වලින් වලකි නව විතරක් නෙමෙයි. වෙච්ච පරණ වැරදි, පරන අකුසල්. ජීවිතේ වැරදිච්ච තැන් හිතනුත් අයි කරන්නවා. අකුසල් හිතන්න හිතන් අකුසලේ බලවත්වෙන. එනිසා පරණ වැරදි පරණකුසල් වෙච්චදේවල් පරනකුණු ගොඩවල් ඒ ඔක්ොමහිතෙන් අයින් කර. ඔබ සීලේක පිහිටියට පස්සෙ හිතන්න මම සිල්වත් කෙනෙක්. පරණ වැරදි දැන් මටාදාලනෑ. පිහතුන මේ බුද්ධ සාසනය රහත් වෙච් රහතන් වහසසි ලගත්තුව අද අපි අම්පාලිය ගැන කතා කර. හංගුලි මාලග නහල ඇති දහස්කනං මිරී මරපු කෙනෙක් හැබැයිඒ එක බුද්ධ වචනයෙන් මුළු ජීවිතේම වෙනස්රගත්. ඒ බුදුජාණන් වහන්සකි ධර්මී ඉදිරියේ මුළු ජීවිතේම වෙනස් වන. තමන් පැවිදි ජීවිතේ තුළ පුංචි සතෙක්කට නොමරපු. කල්පයක් පවතින සත්‍යයක් ්‍ර්‍යාව කරපු තුන් මහරහත්තන් වහසේ නමක් බවට්ට පත් වන. අංගුි මාලා මහරහත්තන් වහන්සේ. ඒ වගේ හොරු හොර නායකෝ ගම් පහරපයි නොයෙක් වැරදි සල්ලාලකං වැරදි ජීවිත ගතකරපුයි හැබැයි ඒ සියලු දේවල් පරණ වැරදි එකක් බණපදිින් ජීවිතේ වෙනස් කරගත් ධර්මය පිහිටිය. ධර්මේ පිහිටියට පස්සි පරණ වැරදි හිතහිතා පසුතැවෙන පුරුදු බොහෝ දෙනෙක් තුළතිය. ඒ නිසා පරණ වැරදි හිතෙන් අයින්කරන්න. මම දැන් සිල්වත් කෙඩි පරණ වැරදි මටාදාල නෑ කියකිලායිව සියල්න්න හිතෙන් බැහැර කර ඊීලඟට කුසලස්ස වූප සම්පදා. ඔබ පුරදුවෙන්න ඕන කුසල් වඩන්. මුළුවන් තරං පරණ වැරදි හිතෙන් අමතක් කරලා අලුතෙන් සීලේක පිහිටනෝ. කුසලේක පිහිටනු. භාවනා කරන ඒම ොති සිනිඩක්කිනෝ. ඒලාගට මෛත්‍රී භාවනා වඩනු අනිත්‍ය සිහි කරනු. අසුබේ වඩනු ධර්මාාවබෝධයට උපකාරවෙන විදිහට හිත පොරුදු කරන්න. එහෙම පොරුදු කරනවා වගේ මයි කරපු පින් කුසල් සිහිකර කර සිෙහිකර කර ඒවා හිතෙෙන් බලවත් කරගන්න. අන්නේේතකොට අකුසල් බැහැරවෙනවා කුසල් වැඩෙනු. දැංව බාල ඇැති සතර සම්්‍යයක් ප්‍රධාන වීරියගැන් උපන්නාවූවා කුසල් ප්‍රාණී කරන්න වීරිය කරන්න වඕනෙක්. නෝපන් අකුසල් තියෙනවා. ඒ අයෝනිසෝ මනසිකාරය ඉදුණන උපදිනවා. නිසාඒ එක නෝපදවන්නම වීදිය වඩන්න ටෝඩ. උපන් කුසල් දියුණු කරන්න ඕන. නෝපන් කුසල් උපදවාගන්න ටෝනෙ. ඔන්න ඔඒ විදිහටයි සතර සම්්‍යයක්පදාන වීරයේ ධරමාවබෝධයේ කරායන්න තිය. ඒ නිසා හැම බුදු කෙනෙක් මපිට පහළ වෙලා පෙන්නල දෙන අනුසාසනාව ඔබ හැම මොහෝතේම සිහිකර හුදේ හවසහිතන් සබ්බ පාපස්ස කරන මම සියලු පාපි අකුසල් වලින් වලිනවා. කුසලස්ූප සම්පද. මං පොළුවන් තරම් පින්කරනවා කුසල් වඩල් සචිත්ත පරියෝ දපන, මංමගේ හිත ධරමේ තුළ බුද්ධ සාාසනය තුළ සමත විදර්ශනා තුළ පොරුදු කනල දමනේ කරගන්න ඒ තම් බුද්ධානු ශාසන මෙන්න මේ අනුසාසනාව තුළ කටයුතු කරන්න අප්‍රමාධීවෙන් බුදුරජාණන් වහන්සකි අවසාන බුද්ධ වචනේ උදේ හවසහිතන් හන්දදාන භික්කවේ ආමන්තයා මහනි අවසාන ව ෙන් ල අතනවා. වයි දම්මා සංකාර අමිලෝක සියලු සංස්කාර අනිත්‍ය. අපපවාදීන සම්පාදීත්. අප්‍රමාදීව කුසල් වඩන්න කෙල තමයි බුදුරජාණන් වහන්ස පිරිනිවන් පෑව. එහමනං ඔබ හැමදි නාටමත් අදමි උතුම් ධර්මාණු ශාසනාවතුලින් අම්ඹපාලී රහත් තෙරණියගේ ඒ උතුම් ජීවිතයේ ඒ කතාපූතිං ඔබේ ජීවිතේයට කර්ම කරම්ඵල ගැන පින් පව් විපාක තමන් කරයි නාආකාරය ගැන ඔබ ඇතිකර ගත්ත දැනුම. ඔබ හැම දෙනාටම අප්‍රමාධී වකසල් ප්‍රහණයක කරමින්ෙන් කුසල් දියුණු කරගනමින් හිත දමනය කර ගනීමේ නිවන්න අවබෝධය පිණිස මේ දේශනාවබ හැම දෙනාටම උපකාර වීවා වීවා වේවා කලපිය ටාශිරවාද කරන. පෙන්ඇතුනේ අදමේ උතුම් ධර්මදේශනාවින් රැස්රගක් සියල පින. සියලු දෙවියෝ සාධ කාාර්දිදිේ පින් අනමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසරදුකින් අතමිදේවා, උතුම් නිවනටම පත්පේවා කියල සාදු කලදිවියන්ට පින්ந்தින්.